අයි බෝන්, කිචන්කවේනි ඔටියුප් චනල්ලකට වෙනද වගේ මිතාමත්තාදරින් පිළිගන්නවා. අදමම හදන්නේ යන්නේ කිරියලුව අලුව විවිධ ආකාරයට හදනවා කිරියලුව සිදුවලුව පැනියලුව අදී විවිධආකාරයට. ඉතින් මොන අලුව වර්ගේ වනත් හරිම රසයි. ඉතින් අදමම හදන්නේ කිරියලුව. කිරියලුවත් හදන්න පුළුවන් පොල් කිරිවලින් පිටි කිරිදාාල ඒ වගේමටින් කිරිදාල විවිධ ආකාරයට හදාගන්න පුළුවන්. ඉතින් අදමම හදන්නේ පොල් කිරිදාලා ඉතින් හරිම මෙලේ හරිම රසයි මේ විදියට අලුව හදාගත්තම අපිට විශේෂ අවස්ථාව. සිංහලහා හින්දදු අලත්තා අවරද්දර වගේම හවසතේ වෙලාවටත් හිතනු ගමන් හදල රසබලන්න පුළුවන් කැවිලි වර්ගයක් තමයි මේ කිරියලවා ඉතින් මේ සඳහා මමාරගෙන තියෙනවා හාල් පිටිග්‍රෑම් පන්සීියර් මමනංගත්තේ වෙළඳපලෙන්ගත් තෙත හාල්පිටි තෙත හල්පිටි ඩී ෆ්‍රරිසේ කෙදාල විකුණන්න තියෙන වෙළඳපලේ ඉතින් එයි පැකට්ට එකක්ගෙනාවම අපිට හරිම පහසුේ කැවිලි වර්ග හදාගන්න නැත්නම් ආලට පුළුවන් ගෙදරද හල්පෙන්ෙන්න්න දාල පෑක හමාරක්කිතර ත්‍රබේර්ල ේල බ්ලන්ඩ කරල්ල කොටල ගන්නත් පුළුවන්. ඒවගේම සීනිිග්‍රෑම් හාරසීයක් කරගෙන තියෙනවා සන පොඩි කැට තියෙන සීනිි ගන්න පුළුවන්නන් හොඳයි. ඒවගේම පොල් කිරි අවශ්‍ය වෙනවා පොල් කිරි මම ප්‍රමාණය කියන්න සීනි වැහෙන ප්‍රමාණයට අවශ්‍ය වෙනවා ඒවගේම කරද මුංගු තුනක් විතර හදුරු තේ හැදි භාගයක් ලොුණු තේහැඳදි භාගයක් අවශ්‍යවෙනවා. කජු අවශ්‍ය වෙනවා මේ කජු චූරියයටම කපාගැනීම අවශ්‍ය වෙනවා. නැත්නම් කෙන අලුව කපන්න අමාරුයි කෑලි ලොකුුණ හම. ඊට පස්සේ අපි මේ මහදුරුටික කොටාගන්නම මේ ආකාරයට මහදුරු සහ කරද මුංගු ටික මෙන මේ විදිට කොටලා සිනිදුවට කොටලා පැත්තකින් තියාගන්නවා. මේ තියෙන කොටාගත් මහදුරු සහ. ඊට පස්සේ අප පිටිටිකත් බැද ගැනීම අශ්‍ය වෙනවා මධ්‍යම ගින්දරේ මේ පිටිටික ැන හාල් පිටිටික බැදගන්න ඕන නැත්ත මේ කැන අඩියල්ලන්න දෙන්න එපා මොනම වෙලාෝකවත් හැම්තිස්සම මේ වගේ කූරුගක හාල්ටික බැතගන්න ඕනේ හාල්ටික බැරිගෙන එදදි අපිට තේරෙනවා වැලිවැලි වගේ මේ වගේ වීසි වෙනයිැනේ හාල් පිටිටි හැන්දට විසිරිලා යනවගේ දැනෙනවා ඒ වගේම අපිට සුවල් දයි මේ වෙලා විදිී හාල්පිටිටික ඊට පස්සේ අපි ්‍රේකත් හදල පැත්තකින් තියාගන්න මයාාවන්නගේ ට්‍රේක තමයි අරගෙන තියෙන්නේ ඒකට බැදගත් හල්පිටිටික් පෙනෙරේට දාල මෙන්න මේ වගේ විසරවල වගේ ප හලලා ඒ හදල පැත්තකින් තියාගන්න ොකද අලුවටික හදපු ගමක් ක්‍රේකට දන්න ඕනේ මේ බැදගත් තාල්පිටි ටික අනිවාරයෙන් අපි හළල ගන්න ඕනේ මොකද අපිට නැත්නං අලුව කෑලි කපන්නාමාරුයි හලාගන්න බෙරිවුණත්. ඉතින් බැද්දර පස්ස මේ වගේ කෑලි කෑල් යහුවෙනවා ඒටිකරනයවත බලන්්ඩ කරලා හලාගන්නවා ඉතින් අපි හාල්පිටි පැත්තකින් තියාගන්න ඕනි කෝප්පයක් විතර කෝපයක් හෝ ෝප් භාගය අපිට අලුව කෑලි උඩිගහ ගන්න පැත්තකින් තියාගන්නවා. ඉතිරි ටිකට ඉතිරි බැදගත් හල් පිටිටිකට අපි එකතු කරගන්නවා කජු ඒවගේම කොටාගත් මහදුරු සහ කරතමුංගු ටික සහ ලුනොටික. එකතු කරල මෙන්න මෙආකාරයට හැන්දකින් හොඳයට පිටිවල හොඳට කවලක් වෙලා යන විදියට හැඳගන්න ඕනි. ඊට පසේ අපි අලුව ටික හදාගන්න භාචනයක් අරගෙන ඒ භාජනයට සීනි ටික දානවා සීනි දාලා සීනිිටික වැහෙන ප්‍රමාණයට විතරක් වැඩි එකතු කරන්න එපා එකන පොල්කිරි වැඩි වඋනහම අපරාදිි වැහෙන ප්‍රමාණට විතරක් එකතු කරගන්න ඊට පස මෙ එන්න මේ වගේ ගරුගාමින් හදාගන්න ඕන සීනි ඇලන ප්‍රමාණය එද්දි සහ අන්තිම පැණිබින්දුව ඇදිල වැටනව නම් ඔන්න පදම හරි ඔකුනාාට පස්සේ අප ඒ ටික පැත්තකින් අරගන්නවා ලිපෙන් බාගන්නවා. ලිපෙන් බාල චුත්තා ක්‍රශ්ණය ගියාට පස්සේ. මෙන්න මේ වගේ බැදගත් හාල්පිටිටිකට අපි ඒ පැනිමිශ්‍රණ ඒකතු කරන්නවා. නැත්නං යාලට පුළුවන් ඒ භාජනයට මොන හාල්පිටිටික දාලානාගන්න නමුත් ආදනික කෙනෙකුට එහෙම කරන්න ගියොත් සමහිට පැණි වැඩි වඋනොත් එහෙම අලුවටික හදාගන්න බැරිවෙනවා පැණිටික වැඩිවෙලා. ඒනිසාපී හාල්පිටිටිකට දැම්මහම වරදින්න. ඊට පසේ මෙන්න මේ වගේ අතේ නොයලෙන ගුලියක් වගේ හදාගෙන පැනි ටිටික දාලා අනලා මෙන මේ වගේ ගුලියක් වගේ හදලා අපි හදාගත් ශ්‍රේකට දාගන්න ඊටපසි ඩොයිස්කේපයකින් මෙන මේ වගේ අපිට අවශ්‍ය ප්‍රමාණයට තුනී කරලා ගන්නවා අපි කැමති උසකට තුනීකරලා මේවිදියට ගන්නවා. ඉතින් මුලින් අතින් තුනී කරල පස්සේ බැදගත් පිටිටිකක් ඉහමින් මේ වගේ තුනීකරගන්න ඕේ. ඊට පස්සේ යාලා කෑමති විදිියකට ගැන කිරිබත් කැටේ හැඩේට හෝ කොටු හැඩේට අපිට කපාගන්න පුළුවන් අල කැමති හැඩේගට මේ අලුව කෑලි කපාගන්න පුළුවන් යාලට පේනව දැන් හරීම ලස්සනට මේ අලුව කෑලි කැපෙනවා. එක අන්නේ මේ දැන් හදපු ගමන් අපිත් විනාඩියක්කත් තිවෙත් නැහැ ඒවගේම ගල්වෙලත්නෑ යාලට හොඳට පේනවා කෑලිවෙ වෙලා හොඳට අලුව කැපෙන. ඉතින් හොඳ පදමට අලුවටික හදාගත්දම එත්තටම වරදින්නතු රසයට හදාගන්න පුලුවන්ට ඒේදවෙන්න විදිට රස්සට හදාගන්න පුළුවන්. ඉතිං අමාරදයක් නෙමේ අප පිටිටිකක් ඉතුර කරගත්තන දව ඔන්නේ පිටිටිකේ මේ අලුව කෑලි කපාගත් අලුව කෑලි මේ වගේ පිටි දවටලා තියාගන්නා. ඉති අපි ඊටරි පසේ අවශ්‍ය වෙලාවටට ප්‍රෝජනයට ගන්න පුළුවන්. ඉති හාල්පිට ග්‍රෑම් පන්සිගේෙන් හදාගත්ට අලුව ටිකතම්මයිේ. ලන්න හරි ලස්සනට තියනවයි ලස්සන මෙතරක්නෙමයි හරීම රසයි කටේ දියවනවා මේ නිවරදිව අලුව හැදු හම්ම මේ අලුව කෑල්ල කටේ දියවෙලා යනවා දන්නමනැතු. ඉතින් අපි එකක් කඩල බලමු කොහොමද කියලා යාට පේනව ලස්සනට ගොඩක් ගල් වෙලත්නහ. ඉතින් තවත් රසවත් වීඩියෝකින් හමිෙනිතුරු යාලට සුබ් දවසක්.